අයුබෝවන් මගෙත් එක්ක එකතු වුණ ඔයාලට බොහොම ස්තුතියි ඔයාලට තමන්ටම කියලා මෙෂර්මන්ට් එක අරගෙන මූලික පතුරම අදාගෙන බ්ලවුසයක් කපා ගන්න ඇති අද මම කියලා දෙනවා වැඩි වෙලා ගන්න ඕනේ ඉස්සෙල්ලාම පොතකුයි පැහැනකුයි අරගෙන මේ මේ මින්ම ගන්න ඇති ලියන්න පටන් ගන්න මේ තියෙනවා මෙතන තියෙනවා මම ඔයාලට පහසු වෙන්න ඇඳගත්ත පින්තූරයක් මේකෙන් අපි මිම්ම ගන්න ඇති ඉගෙන ගමු මුලින්ම තමන්ගේ එක උර ඉසක ඉඳලා තමන්ගේ බෙල්ල ළඟට ගන්නවා කීයද කියලා අපි මම අද මේක ගත්තේ ඔයාලට පෙන්නන්න මේකේ තියෙන මේ මෙෂර්මන්ට් නෙමෙයි මම ගන්නෙ එතකොට මෙතන ඉඳන් මෙතනට ප්‍රමාණයක් තියෙනවා හතරක් හෝ හතර හමාරක් එනවා ගොඩාක් මහත උර ඉස් පළලයට පහට කිට්ටු වෙන්න එනවා ඒ වගේ ප්‍රමාණවල් තියෙනවා ඊළඟට උර ඉස් වට මේ උර ඉසේ සිට මේ උර ඉසට සාමාන්‍යයෙන් 14 15 ඔය වගේ ප්‍රමාණයන් තමයි තියෙන්නේ එතකොට අපි ඒක දැන් පොත අරගෙන ලියාගමු මෙන්න මේ විදිහට ලියාගන්න මූලික මිමි අලිම් හරීම සරලයි ඔයාලට පහසුවෙන් මේක කරන්න පුළුවන් එක දවසෙම අපි ගත්ත හතරා මාරක් මේ උරේසේ සිට බෙල්ල දක්වා දිග හතරා මාර ලියා ගත්තා ඊට පස්සේ එක් උරේසක සිට අනෙක් උරේසට ගත්තා 15ක් කියලා මේක ගන්නේ පුද්ගලයෙක්ගේ පිටුපසාරවල පිටේ මේ උරේසේ සිට මේ උරේසට තමයි මේ මිම්ම අපි ගන්න ඕනේ ඊළඟට අපි ගන්නවා නැවත උරේසේ සිට පපුවට උස ගන්න තමන්ගේ ඊළඟට ඒ වටේ පපුව වට ගන්න. එතකොට මෙතනදී මම පපුව උස 10යි පපුව වට 36යි කියලා ගන්නවා. නැවතත් මම පෙන්වන්නම් ගන්න විදිය. උරේසේ සිට පපුවට 10යි ඒ වටේ මේ විදියට ගන්නවා. ඒ වට 36යි කියලා. ඊළඟට අපි ගන්නවා ඉන ඉන සාමාන්‍යයෙන් පපුවට වඩා අඟල් 4ක් හෝ 5ක් පහලින් තමයි තියෙන්නේ. එතකොට ඒ උස අරගෙන ඒ වට ගන්නවා අපි. ඒ වට ඉන වට ගන්නවා. ඒක අපි ලියා ගන්නවා 15යි 30යි කියලා. සාමාන්‍යයෙන් මේක අවුරුදු 20ක වගේ කෙනෙක්ගේ මෙෂර්මන්ට් එක ඉන උස 15යි ඉන වටේ තමයි මේ 30. ඔයාලට කැමති නම් මේ ඉස්සරහින් ලියා ගන්න පුළුවන් උර ඉස පපුව ඉන කියලා. මේක ලියන්නත් අවශ්‍ය නැහැ. ඉතාම සරලයි. මේ තියෙන්නේ උර ඉස වට පපුව පපුව වට ඉන ඉන වට. ඊළඟට අපි තව කොටස් දෙකයි අපිට අවශ්‍ය. ඒ තමයි පපුව අතර පළල. මේ තියෙන්නේ පපුව. මේ අතර කීයද කියලා අපි Tamange අරන් බලන්න ඕනේ. එතකොට මම මේ මෙතනදි මං ගන්නේ 7ක් කියලා. ඒක ලියාගන්නේ අපි මේ පැත්තේ. මේ පැත්තේ ලියනේවා අපි බෙදන්නේ නැහැ. මේ පැත්තේ ලියන සියලුම දේවල් අපි බෙදනවා. ඒකයි අපි මේ දෙක කොටස් දෙකකට බෙදන්නේ. මේ වෙන් කරලා ලියාගන්නේ. ඊළඟට අපි ගත්ත මේ මොකද්ද? ඩාට් අතර පළල 7යි කියලා අපි ගත්තා. දැන් අපි ඊළඟට ගමු. ඩාට් අතර පළල තමයි මේ පපුව අතර පළල ඉන්නේ. ඩාට් අතර පළල කියලා තමයි අපි ඉන්නේ. මේ ඩාට් අඳින්න තමයි අපි මේ මැනගන්නේ. ඊළඟට අපි ගන්නවා උරේසේ සිට
අපි උරේසේ සිට ඉනට ගත්තා ඊළඟට අපිට තියෙන්නේ අත අතේ උස අපි ගන්නවා 6යි අත වට 12යි මම ඔයාලට මේ මේක සරල වෙන්න හතක් ඇඳලා පෙන්වන්නම් මේ තියෙන්නේ කරක් මේ කිහිල්ල කිහිල්ල එතකොට මේ තියෙන්නේ අත කියලා හිතන්නකෝ එතකොට මේ තියෙන්නේ අත මේ වට තමයි මම 12 කියලා ගන්නෙ මේ මෙතන ඉඳන් මෙතනට තමයි මං 6 කියලා ගත්තේ දැන් ඔයාලට තේරෙනවනේ මේ මම මේ කියලා දෙන්නේ අලුතෙන්ම ඇඳුම් මහන්න පටන් ගන්න අයට සමහර අයට මේක අත උස අත වට කිව්වම පැටලෙන්න පුළුවන් ඉඳයි මම මේ උරයිස කොනේ සිට අත තමන් ගන්න 6ක්ද 7ක්ද කියලා බලලා ඊට පස්සේ ඉගෙන ගන්න උස ප්‍රමාණය වට බඳ මැනලා 12 කියලා ගන්නවා මේක තමයි මේ ටික තමයි අපේ මිමි මේක හරිම සරලයි අපි දැන් මේක බෙදා ගන්නවා බෙදා ගන්න යනකොට හොඳට මේක ඔළුවට අරගෙන කරන්න එතකොට ඔයාලට මේක හරිම ලේසි ඔයාලට පැහැදිලි ඇති දැන් මම මේක දැන් බෙදනවා උරයිස බෙදනවා අපි දෙකෙන් හොඳට මතක තියාගන්න උරයිස දෙකෙන් බෙදනවා අපි අඳිනකොට අඳින්නේ මේ කොටස විතරයි වෙද්දි මේ කොටස විතරක්නේ අඳින්නේ ඒ හින්දා අපි ගන්න උරයිස දෙකට බෙදලා මේ පැත්ත ගන්නෑ මේ එක පැත්තක උරයිස තමයි ගන්න උරයිස දෙකට බෙදුවම අපිට එනවා 7යි භාගයක් එනවා මේ තියෙන්නේ අපි 15 වෙනි උරයිස අපේ මේ මම නිකන් සරලව ඔයාලට තව ටිකක් පහසු වෙන්න කියලා දෙන්න ටේප් එක මේ විදිහට දෙකට තමනවා හතයි භාගයයි දෙකට බෙදුවා හතයි භාගෙ ලියාගත්තා ඊට පස්සේ 36යි 36 පපුව ඒක අපි හතරට බෙදෙනවා පපුව හතරට බෙදුවම අපිට ආවා 9ක් උරේස දෙකට බෙදුවා හතමාරයි 36 පපුව දෙකට බෙද හතරට බෙදුවා 9යි ඊළඟට ඉන ඉනේදී අපි මේ ඉනද මෙතන ඩාට් එකක් එනවා ඔයාලට පේන්නේ මෙති ඉනට ඩාට් එකක් එනවනේ ඒ නිසා අපි ඉනට අඟලක් එකතු කරගන්නත් ඕනේ එහෙනම් අපි 30 බෙදනවා 4න් එකතු කරනවා 1ක් 30 හතරට බෙදනවා මම නිකන් ඔයාලට පහසු ක්‍රමයක් කියලා දෙන්න අවශ්‍ය නැහැ ඒත් ඉතින් ඔයාලට මේ ඔය මේ පොයින්ට්ස් ගණන් බෙදා ගන්න පහසු වෙන්න මම කියලා දෙන්න මේ 30 ඔන්න 32කට බෙදුවා 15යි 15 දෙකට බෙදුවා හතමාරයි හතමාරට අඟලක් එකතු කරා හතමාරයි දැන් මේ තියෙන්නේ අඟලක් මේ තියෙන්නේ අඟල් භාගේ මේ විදිහට තමයි ඔයාලට තේරුම් ගන්න පහසුයි මම කියලා දෙන විදිය දැන් අපි 7 කියන්නේ 14 පල්ලනේ ඒකත් අපි දෙකට බෙදමු ඒක අපිට එනවා 3මාරා ඊළඟට අත දෙකට බෙදුවා අපිට 6ක් කියලා ආවා මේ තමයි අපේ මූලිකම කොටස ඔයාලට මේක ඉතාමත්ම පහසුයි අපි දැන් ඉක්මනින්ම පටන් ගමු අපේ පතුරුම අඳින විදිය ඔයාලට පේන වැඩි මම මේ කොලයක් අරගෙන තියෙනවා මේ තියෙන්නේ මේ කොලේ මේක අපි ඉස්සෙල්ලාම මේ මේ අඳුර තියලා මේ විදියට අපි අඟලක් ඉරක් ගැඳ ගන්නවා මේක ඇඳ ගන්න මොනවද කියලා මම ඔයාලට කියන්නම්
मी तमाई मेहूं वासी है एक यानी मेहूं वासी है मी का दें ब्लाउसे मैंना में मी कोटे से तमाई ब्लाउसे वाटी है टेन मी विडिये तो वाटी ना वाला माने मी आ रही एक रिंदा अपी एक अंगला तिया गाना है सामाने दें आदमा में आदमी ब्लाउसे विसी देखा क्या वाके उसे रंगान ना विसी वो विसी देखा क्या वाके विसी काम आ रखा वाके कमो मम्मी ने ब्लाउसे मार्क करा ये दिखे तो यार अपुल अंगिरा गह गान ना अरिम पहस हुई ही लगा था අපි බලමු අපි මේ මෙෂර්මන්ට් එක අනුව අපි මේක අඳගමු 4 15 දෙකට බෙදුවම 7 අපි ගන්නේ මේ කොටස් දෙක මේ කොටස් ටික තමයි අපිට දැන් අවශ්‍ය මේ ඉරිය මං යටින් ඉරි ගාලා තියෙන කොටස් ටික විතරයි අපිට අවශ්‍ය 4 ඔන්න අපි ඉස්සලාම हता मारक लखनु करना फिर तन दिख रही रख हमने मु हता मारक लखनु करना उन्हें देंग हता मार लखनु करा ने अतरा मार लखनु करी ने ने मितने इंदंग अभी अतरा मार लखनु कर गन्ना ये लगा टापी अंगलक පහත් කර ගන්නවා ඊළඟට අපි මේ අතරමාර ඇඳපු තැන ඉඳලා මේ පහත් කරපු අංගලට ඉරක් යා කරලා අපි බලනවා මෙතන ඉඳන් මේ මෙතන ඉඳන් මෙතනට අතරමාරනේ තියෙන්නේ මෙතනටත් අපි අතරමාර දිනන කියලා බලනවා අපි එතනට අතරමාර අපි මාක් කර ගන්නවා දැන් ඒක ඉවරයි දැන් අපි උඩ කොටස ඉවරම කරමු. දැන් ඔයාලට පේනව ඇති මෙතන කිහිල්ල ඇඳ ගන්න ඕන. මේකට මම ඔයාලට කියලා දෙනවා කිහිල්ලට කිහිල්ල කොයිතරම් පහත් කරන්න ඕනේද කියලා සරල පහසු වෙන විදියකට කියලා දෙන්න. දැන් පපුව 30 35 අතර නම් අයාමාරක් වගේ ගත්තට අවුලක් නැහැ කිහිල්ල පහත් කරන්න මේක ලියා ගන්න මේ කොටසත් මේ චාට් එකත් මම දෙන එක මේ කොටස ලියා ගන්න පපුව 36ත් 39ත් අතර නම් කිහිල්ල පහත් කරන්න 7ක් හෝ 7 පපුව 40න් ඉහළට අටක් වගේ පාත් කරාට කමක් නැහැ මේ චාට් එක පොතේ කොයි හරි පැත්තකින් ලියලා තියාගන්න මේක ගොඩාක් වැදගත් වෙනවා ඊළඟට අපි බලමු මේක මම වේගෙන් කරන්නේ ඔයාලා තේරුම් ගැනීමට පහසු වෙන විදිහට කිසිම ගැටලුවක් නැති වෙන විදිහටයි මම මේක කරන්නේ ඊළඟට අපි මෙතන පහත් කර ගන්නවා මම අද මෙතන හතක් පාත් කර ගන්නවා එතකොට හතක් පාත් කර ගන්නවා මම මෙතන ඉරක් අඳිනවා මෙතන අයාමාර හත වුණා කියලා ලොකුවට වෙනසක් වෙන්නේ නැහැ. අර මේ කර ගැඹුරු කරද්දී මේ කර අඩු වෙන තරමට මේ ලස්සන මේ මේ ගිහිල්ල ගැඹුරු අඩු වෙන තරමට මේ 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 මෙතන වෙනසක් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ මේ කිහිල්ලේදී.
ඊළඟට අපි කරමු මේක පහත් කරගමු හතරක් අඟල් හතරක් පහත් කරගත්තා උතනින් මං ගත්තා අඟල් භාගයක් ඇතුළට අඟල් හතරක් මාක් කරගෙන අඟල් භාගයක් ඇතුළට පිටක් තියාගත්තා දැන් මෙතනින් අපි එක හැඩ කරගන්නවා කොටස කිහිල්ල ඇඳගන්න ඕනේ ඊට ඉස්සෙල්ලා අපි දැන් පපුව ඉන මාක් කරගෙන ඉමු දැන් ඔයාලට අපි ගත්ත මෙෂර්මන්ට් ටික අපි දැන් 10යි 9යි පපුව 9ක් අතරට බෙදලා ගත්තානේ 10ක් උස අරගෙන 9ක් ගන්න ඕනේ 10ක් උස ඔන්න उसे दहा मम्मी तो नहीं दिखाते इरी आंदी इन है मम पोड़ी माँ के कत्ती आगाना दहा किएगा इतने दी ये हर हट नामे अक्का इतने दी मम्मे में माँ के कत्ता आगाना इलांग टाइट मंगाना पप्पू है पहलवाई बेदुआ में आटा मारा कावा उन पहलव के लगता इतने पड़ी थी तत्ता इतने दी मम अटा मारा दिन पेन मिति वाला मैं विधि मैं वील इलांगी वाटी मितन कुहमद गाने मैं ब्लौसे मैं वाटी कुहमद गाने එතකොට අපි ගත්තනේ පපුවට අපි ගත්තා පපුවට 9 මාරක් ගත්තා මේ 9 මාර පපුව 9යි පපුව 9යි වාටියට අපි ගන්නවා 10ක් පපුව 9යි වාටියට අපි අඟලක් එකතු කරනවා මේක අපි ගන්න කොහොමද මේ වාටිය पप्पूट इका तू करना तो पप्पू पप्पू नामे आई ब्लाउज से वाट ये टापी अंगला केक तू करा इतकोटे नवा दाहया मैं दाय माँ करा ये लंगट देंगा भी मैं एंड करता मिमी टीक या करगा कार्य सरल सरल मम पेहदली कर दील तीन गेटल वर्क तीन कमेंट मेवट पील तुरना मेमी तीसमें अंदगा टापी की अंदगा කීලි කට අදිටි මම ඒක අඳින පහසු විදියක් කියලා දෙන්නම් ඔයාලට මේ තියෙන කීලි කට අඳිටි අපි මේ විදියට බෙන්ද ගන්නවා පිළියෙද කීලි කට අඳලා දැන් මේ ළඟට අපි डाट मुझे पेन अभी पपुटाई इनटाई मापी आगता दें अभी डाट अतर गता हतल दें अभी डाट अंदे अन्नी इतकोट हताई डाट अंदे अन्नी डाट हत अभी देख बेदम तुना मार कावा इतकोट मे पपु पपु अतर वरला तुना मारे इतकोट अभी मिथन तुना मारट मे कतरे इलाट मिथन तुना मारट अभी मिथन इन कतरिया दी मिथन इन दाट कुना मे मेद मिथन अभी तव अंगल
පහක් ඩාට් එක දික් කරන්න ඕන. ඩාට් එක ඉන්නේ සාමාන්‍යයෙන් මෙන්න මෙහි විදියනේ. ඩාට් එක සාමාන්‍යයෙන් ඉන්නේ මෙන්න මේ විදිය. එතකොට මෙතන අඟල් 5යි මෙතන අඟල් 5යි. දැන් අපි මේ මෙතන තියෙන්නේ උඩ අඟල් 5 විතරයි. අපි අට අඟල් 5 ඇඳ ගන්න ඕනේ. ඔන්නේ ඉඳ මම හදම අඟ කරන්නේ මෙතන ඉඳලා මෙතනට අඟල් 5ක් මාක් කරගෙන මේක බලන්න අපි මෙතන 3 මාරක් 3 මාරක් අපි මෙතන ඉඳන් මෙතන 3 මාරයි මෙතන ඉඳන් මෙතන 3 මාරයි මෙතන ඉඳන් මෙතන 3 මාරයි මෙතන ඉඳන් මෙතනට 5යි මෙතන ඉඳන් මෙතනට 5යි දැන් අපි අඟලක් එකතු කරගත්තනේ ඒ එකතු කරපු අඟල මේ පැත් මේ 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 තිතේ ඉඳලා මේ පැත්තට අඟල් භාගයක් තියෙනවා මේ පැත්තට අඟල් භාගයක් තියෙනවා ඊට පස්සේ ඩාට් එක අපි ඇඳ ගන්නවා ඊළඟට මේම තියා මේම ඇඳ ගන්න මේම ඇඳ ගන්නවා මේම ඇඳ ගන්නවා දැන් ඔයාලට පේනව ඇති අපි ඩාට් එක ඇඳගත්තා ඔයාලට පිටිපස්සේ කර මෙන්න මේ විදිය තමයි පිටිපස්සේ කර බෙල්ලට තියෙනවා බ්ලවුස් එකේ අපි එකමාරක් වගේ තමයි ලකුණු කරන්නේ ඊළඟට දැන් අපි මේ විදියට මෙතන අඟලක් තියාගෙන කපාගෙන ගියා ඊළඟට මෙතනින් අඟල් භාගයක් තියලා කපනවා කරත් අපි කපා ගන්නවා මේ ඉදිරිපස පිටුපස තමයි අපි මේකම තියලා මේ විදියට අඟල් එකමාර මාක් කරගත්ත මේ දින්නේ පිටිපස බෙල්ල ඕකලන්න පුළුවන් මේ මේ බ්ලොක් එක මේ විදියටම රෙද්ද තියලා කපන්න මම ඒක කියලා දෙන්න ඔයාලට පුළුවන් මේ විදියට රෙද්ද ගත්ත කියලා ඉතලා මේ විදිය රෙද්දට තියලා එකමාර මෙතන ඉඳන් එකමාරක් මාක් කරලා මෙතන ඉඳන් එකමාර මාක් කරලා පිටුපස කර මේම ඇඳලා මේ බ්ලොක් එක ගත්තම් පිටුපස පළුව එනවා ඊළඟට මේ මේ මේකම ඉදිරිපස පළුව හදා ගන්නවා ඩාට් වීල් කරන්න අවශ්‍ය නැහැ මේක මෙමම තියලා මේම චෝක් කැටයක් අරගෙන ඔයාලට පුළුවන් මේක මෙන්න මේම චෝක් කැටයක් අරගෙන ඔයාලට පුළුවන් මේක මේම බ්ලොක් එක තිබ්බා මේ මිස්සුව මෙන්න මේම මාක් එකක් දාගන්න පුළුවන් වීල් කරන්න ඒ කාලේ නාස්ති කිරීමක් කරගන්න එපා මෙන්න මේ විදිහට මම මුන් අඳිනවා දාලා ගන්න මේකේ මාක් එකක් දාගන්න මේ කොනට මම ඩාට් එක ඇඳලා ඔයාලා පේනවද මේ විදියට මේ ඩාට් එක අපිට මේ මැඳ ගන්න පුළුවන් අඳුරෝල තියලා හරි අතෙන් හරි මැඳ ගන්න පුළුවන් ඉතින් මේ ඉදිරිපස පළුව දැන් අපි බලමු අත ඇඳ ගන්න කොහොමද කියලා අපි අතට අතේ උස ගන්නවා ඉස්සෙල්ලාම
मैं भी वहाँ से तीन अभी अगर लगती है ला मैं वहाँ से इंद करना इलांग तक वो यार तो मत गए थे अभी इंद करता आता आयाई दोलाक दोला देखे भी दो हायाई उसत्तायाई वटत हायक लग्न करना मैं कोले मम देखते ना वाले तीन ने तो कुछ संपूर्ण आते ही ना तो कुछ आते उस आपी हाय लकुन करना वा ये लगे टे आते वाटे भी आये के लिए लकुन करना ये लगे टे आपी मित्र ना हाय ही नहीं हाय देखा टे बिदु मत थोना आपी මෙතන අතේ වට ළඟින් අපි තුනක් ගන්න මෙතන ඉඳලා අපි රවුමට හැඩ කරලා අත ඇඳගෙන යමු ඊළඟට अभी मैं आदो ब्लॉक के कीहली काटे मैंने गाना कीहली काटे मानी ही नहीं मैं भी देर दिया ना तेरे ना मेरे ना हाथर आए मेरे ना मेरे ना तेरे ना अट्टाई काला के ना कीहली काटे अभी ये भी देर है मैं के कीहली काटे अट्टाई काला के ना මෙලගෙන මෙනලා මාක් එකක් දා ගන්නවා මේ කීලි කට මතේ කාලයි ඊළඟට මේ දෙක අපි යා කරලා ඉතක් ගන්නත් මේක තමයි අපි සම්පූර්ණ අත ඊළඟට ඔයගලන්ට ඕන නම් මේකට අඟලක් තියලා මේ පැත්තේ අඟල් භාගයක් තියලා කපාගෙන යන්න පුළුවන් හිමත් නැත්තම් මේ ඉර දිගේම කපාගෙන යන්න පුළුවන් රෙද්දට තියලා රෙද්දේ මේ අත ඇඳගෙන රෙද්ද කපාගෙන යන්න පුළුවන් මෙන්න මේ විදියට එතකොට තවත් සරලයි පහසුයි වීල් කරන්න අවශ්‍ය වෙන්නේම නැහැ වීල් කරන එක එන මේ සංකීර්ණ කරදරයක් වගේ එක ඒ නිසා ඔයාලට මේක ඉතාමත් පහසුයි මේක ලොකු දෙයක් නෙමෙයි මේ වලද සම්පූර්ණ අත මේ අත මේ විදියට නැවුවම නවල මා ගන්න මෙතනදී කට්මා කිකක් දාගන්න උර ඉස ළඟට මේ තියෙන උර ඉස මේ තියෙන මේ විදිහ තමයි ඉන්නේ මේ විදිහ තමයි අත ඉන්නේ මේ විදිහ තමයි අත ඉන්නේ මේ විදිහට ඔයාලට මේක හැඩ කරලා අල්ලගෙන යන්න පුළුවන් මේ මාක් එක මෙතන තමයි මේ මාක් එක ඉන්නේ එහෙමනම් අප මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා ඊළඟ දවසේ මම තවත් බ්ලොග් එකක් හදන ඇටි ඔයාලට සරලව කියලා දෙනවා මගෙත් එක්ක රැඳී සිටි ඔබ සැමට ස්තුතියි ඉතින් මේක ඔයාලා මේ බ්ලොග් එක අද්දලා බ්ලවුස් එක මහලා මට ෆොටෝ සෙවන්න මම බලාගෙන ඉන්නවා ඊළඟ දවසේ අපි හමු වෙමු